ෆේලියර් එහෙමත් නැතිනම් අසාර්ථකත්වය අසාර්ථකත්වය කියන්නේ අපි අපේ ජීවිතයේ යම් අවස්ථාවක අත්දකින අමහිරි අත්දැකීමකට හැබැයි අසාර්ථකත්වය කියන්නේ ඔයාගේ අවසානය නෙවෙයි ඒක ඔයාගේ ආරම්භය කියන එක හොඳට මතක තියාගන්න අපි ගොඩක් වෙලාවට අසාර්ථකත්වය දකින්නේ ඍණාත්මක සහ ලැජ්ජා විය යුතු දෙයක් විදියට ඒ උදාට අසාර්ථකත්වය කියලා කියන්නෙම සාර්ථකත්වයට යන්න අපිට ඕනි වෙන බලවත්ම ආයතයකට අසමත් වීම කියන්නෙම අපිට ඉගෙන ගන්න වර්ධනය වෙන්න සහ අපගේ හොඳම වර්ෂන් එක බවට පත් වෙන්න අපිට ලැබෙන වටිනා අවස්ථාවකට අනිවාර්යයෙන්ම මේ කියන අසමත් වීම තමයි දවසක ඔයාව ඔයාගේ හොඳම වර්ෂන් එක බවට පත් කරන්නේ ලෝකයේ අති සාර්ථක වෙච්ච පුද්ගලයන් ගත්තොත් බොහොමයක් දෙනා මේ කියන අසමත් වීම තමන්ගේ ආයුධය කරගෙන නැගිට ශක්තිමත් මිනිස්සු මේ අය අසාර්ථකත්වයට ඔවුන්ව පරාජය කරන්න විදි දුන්නේ නැහැ ඔවුන් අසාර්ථකත්වය තුලින් හරි ලස්සනට ශක්තිමත්ව නැගිට්ටා උදාහරණයක් විදිහට ස්ටීව් ජොබ්ස් ඔහුගේම සමාගමෙන් නිරපා හැරීමෙන් පස්සේ ඒ අසාර්ථකත්වය වෙනත් සමාගමක් ආරම්භ කිරීමට මොටිවේෂන් එකක් කරගත්තා සිනමා ඉතිහාසයේ දැවැන්තම සජීවීකරණ චිත්‍රපට නිපද වූ පික්සාර් පරිගණක සජීවීකරණ සමාගම ඔහු මිලදී ගන්නවා ජේ.කේ. රෝලින් කිහිප වතාවක්ම ප්‍රතික්ෂේප වූ පසුවත් ඇගේ සිහිනය අතහැරියේ නැහැ ඇය දිගින් දිගටම ඇගේ අත්පිටපත ඉදිරිපත් කරලා අවසානයේ ලෝකයේ අති සාර්ථක වෙච්ච හැරි පොටර් සඳහා ප්‍රකාශකයෙක් සොයා ගන්නවා අසාර්ථක වීම වෘත්තීය ජීවිතයේ විතරක් නෙවෙයි පුද්ගලික ජීවිතයේත් අපට හමු වෙනවා උදාහරණයක් විදියට රිලේෂන්ෂිප් එකක් අසාර්ථක වුණ කෙනෙක්ට ඒකෙන් ඉගෙන ගන්න පුළුවන් වඩා හොඳින් සංනිවේදනය කරන්නේ කොහොමද තමන්ගේ පාර්ට්නර්ගේ අවශ්‍යතා තේරුම් අරගෙන ඉවසලිවන්ත වෙන්නේ කොහොමද කියන එක වගේම අවබෝධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා ඉතින් අසාර්ථක වීම කියන්නේ ඔයා බය වෙන්න ඕන දෙයක් නෙවෙයි ඔයාගේ ජීවිතේ ඔයා අපේක්ෂා කළ යුතුම දෙයක් තමයි අසාර්ථකත්වය කියන්නේ ඔයා අසාර්ථක වෙන හැම වෙලාවකම ඔයා ඔයාගේ අරමුණට ඔයාගේ සාර්ථකත්වයට යන්න තවත් එක පියවරක් ලඟ වෙනවා අන්න ඒ නිසා අසාර්ථකත්වයට ඔයාව පරාජය කරන්න ඉඩ දෙන්න එපා ඒකට ඔයාව හිර කරලා තියාගන්න ඔයාව පහළට දාන්න ඉඩ දෙන්න එපා ඒ වෙනුවට අසාර්ථකත්වයෙන් ඉගෙන ගන්න ඔයාගේ දුර්වලතා හඳුනා ගන්න ඔයාගේ දක්ෂතා වර්ධනය කර ගන්න මේ අසාර්ථකත්වයම දවසක ඔයාව ඔයාගේ හොඳම වර්ෂන් එක බවට පත් කරાવી. ඒ වෙනුවෙන් මේ අසාර්ථකත්වය ඔයාට ආශිර්වාදයක් කරගන්න. මතක තියාගන්න. අසාර්ථකත්වය කියන්නේ සාර්ථකත්වයේ ප්‍රතිවිරුද්ධය නෙවෙයි. අසාර්ථකත්වය කියන්නේ සාර්ථකත්වයේම එක කොටසකට කියන එක. ඔයා එකපාරක් අසාර්ථක වුණොත් මුලින්ම ඒකේ වගකීම බාර ගන්න. ඊට පස්සේ ඒකෙන් ඉගෙන ගන්න. ඒ වැරදිම ආයෙ නොකරන්න වග බලා ගන්න. ඔයා ෆේල් වෙන හැම වෙලාවකදීම මේ ප්‍රොසෙස් එක මේ විදියටම කරලා බලන්න. මේකෙදි ඔයා ඔයා ගැන විශ්වාස කරන්න. ඒ වගේම ඉවසීමෙන් ඉන්න. ඍණාත්මක පුද්ගලයන්ගෙන් ඈත් වෙලා ධනාත්මක සහ ඔයාගේ අරමුණු වලට සහයෝගය දක්වන පුද්ගලයන් ඔයාවට අතියාගන්න. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අසාර්ථකත්වය කියන්නේ බිය විය යුතු දෙයක් නෙවෙයි. ඒ වැළඳගත යුතු දෙයක්. ඒක ඔයාට ඔයාගේ හොඳම වර්ෂන් එක වෙන්න ලැබෙන වටිනා අවස්ථාවක්. ඉතින් මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න. අසාර්ථකත්වයට බය නොවි අසාර්ථකත්වයේ හමුවේ පලා යන්නේ නැතිව ඔයාගේ සාර්ථකත්වයට මොටිවේෂන් එකක් කරගන්න. මොකද ඔයා ෆේල් වෙනවා කියලා කියන්නේ සතුට වෙන්න අනිත් අය නොකරන දෙයක් ඔයා ට්‍රයි කරලා තියෙනවා කියන එක. ඒ වගේම ඔයාට දිනන්න නම් එක පාරක් හරි ට්‍රයි කරන්නත් වෙනවා. ඒ හින්දා මේ ලෝකේ ට්‍රයි කරන්න බය ඉන්න දහසක් දෙන අතරේ එක කරන්න බය නැති වෙච්ච ඔයා විශේෂ කෙනෙක්. ඒක විශ්වාස කරන්න. ඔයාව විශ්වාස කරන්න. මතක තියාගන්න. ඔයා දිනන්න නම් එක පාරක් හරි වැටිලා තුවාල වෙන්න ඕනි. ජය වේවා.